ඇත්තටම රෑ කෑමකට හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් දෙයක්. වැඩි මහන්සියක් නැතුව රසට හදන්න පුළුවන්. මෙනි මේ වගේ ලස්සනට පාටට එන්න ඕන. දැන් හරි. ඒක බා ගන්න පුළුවන්. රෑ කෑමට ඉක්මනට හදා ගන්න පුළුවන් රස රොටි එකක් හදන්න යන්නේ. මේක මාළු රොටි එකක් කියන්නත් පුළුවන්. මේකේ විශේෂත්වය ඉක්මනට හදා ගන්න පුළුවන් හින්දා. අපි රොටි එකක් කිව්වට පෑන්කේක් එකක් තමයි හදාගන්නේ. මේ පෑන්කේක් එක තමයි රොටි එක විදිහට හදන්නේ. ඒක හදන්න අපිට බිත්තරයක් පිටි කෝප්ප 3 කාලක් තියෙන. මෙෂරින් කප් එකකින් 3 කාලක්. ඊට පස්සේ වතුර කෝප්පයක් අපිට ඕනේ ලුණු ටිකක්. ඒක තමයි පෑන්කේක් එක හදන්න අවශ්‍ය. ඊට පස්සේ අපිට කැමති විදිහේ ෆිලින් එකක් හදා ගන්න පුළුවන්. ෆිලින් එකට මේ විදිහට තඹ ගත්තාල ටික රම්පි කරපිංච ලුණු මාළු මේ තින්නේ ටින් මාළු ගෙදර හදාගත්ත ටින් මාළු විදියට හදාගත්ත මාළු ලින්න මාළු වලින් හදාගත් එක. දැන් සුදු ලුණු අමු මිරිස් ඊට පස්සේ ලුණු ටික කහ ගම් මිරිස් කරි පවුඩර් කැලි මිරිස් හරි මිරිස් කුඩු හරි කැමති දෙයක් ගන්න පුළුවන්. මෙතන තියෙන චීස් ටිකක් තඹගත්ත බිත්තර ටිකක් මේක නැතුව උනත් හදාන්න පුළුවන්. මාළු වෙනුවට තඹපු බිත්තර පොඩියට කපලා මේ ෆිලින්ක හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ තෙල් ටිකක් අවශ්‍යයි පෑන්කේක් එක හදන්නයි මේක ටෙම්පරාදු කරගන්නයි. මුලින්ම අපි කරන්නේ මේක මේ බිත්තරේට ලුණු චුට්ටක් දානවා. දාලා මේක හොඳට ඊට පස්සේ වතුර කෝප්පයක් දානවා. ටික ටික පිටි දාලා මේක හොඳට මේ වගේ විස්ක එකක් නැත්තම් ගෑරූපුවකින් හරි හැන්දකින් හරි මේක හදා ගන්න පුළුවන්. මේ වගේ ටිකක් දියාරු බැටර් එකක් තමයි එන්නේ. මේ වගේ ලම්ප්ස් නැති වෙන්නේ පොඩි පොඩි නිකන් කෑලි වගේ නැති වෙන්නේ මේක හදා ගන්න ඕනේ. හදාගෙන අපි මේක පොඩ්ඩක් තියලා අපි යමු ෆිලින් එක හදාගන්න. තෙල් ටිකක් දාලා අපි සාමාන්‍ය ෆිලින් එකක් හදාගන්න විදිහට මේක හදාගමු. රම්පි කරපිංච සුදු ලුණු දාලා පොඩ්ඩක් සුවඳ එනකොට අපි මේ ලුණු ටික දාමු. ලුණු චුට්ටක් දාමු. මේ අලයකට කහයි ගම්මිරිස් කහ ලුණු දාලා මේක පාලම් කරගමු. මේක බෝඩියකින් වහලා තිබ්බා ටිකක් තැම්බෙන්න. දැන් මම මාළු එකතු කරන්නේ නැහැ. මොකද මේ ලුණු එක මම හැමදාම කියන වගේ හොඳට තැම්බෙන්න ඕන. තැම්බුලා අර හොඳ සුවඳක් එනකොට තමයි ඒ රසත් එන්නේ. ඒක නිසා මම දැන් පොඩ්ඩක් අවලම් කරලා මේක වහනවා. තව ටික වෙලාවකින් තමයි මම මාළු ටික එකතු කරලා අල ටික එකතු කරලා ෆිලින් එක හදාගන්නේ. අපි හදාගත්ත බැටර් එක ටිකක් රෙස්ට් වෙනවා මේ වෙලාවට. මේ වෙලාවට අපි මාළු ටික දැන් කඩෙන් ගන්න ටින් මාළු ගොඩාක් ගණන් ගිහලා තියෙන්නේ. ඉතින් මේ මං ගෙදර හදාගත්තේ ඒවා. දැන් ඉස්සර වගේ ලින්න මාළු මං කියුවේ රුපියල් 250ට තිබුණා කිලෝ එක. නමුත් දැන් ගොඩාක් ගණන් මං හිතන්නේ රුපියල් 1000ක් විතර වෙනවා. ඒ වුණත් ලාභයි. කිලෝ එකක් මම අපිට 1000කට ගන්න පුළුවන් නම් ගෙදර සැමන් ටික හදා ගන්න පුළුවන් නම් මේ වගේ ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. කට්ලට් හදන්න, මේ වගේ ෆිලින් එකක් හදන්න, එහෙම නැත්නම් කරි එකකට, ඒ වගේ ගොඩාක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ මාළු ටික කවලම් කරාට පස්සේ තව චුට්ටක් වෙලා අපි වහලා තියමු. ඊට පස්සේ තමයි අපි මේ කරි පවුඩර් ඒව දාන්නේ. දැන් අපි මිරිස් කුඩු, කහ, කරි පවුඩර් ඒව ටික දාලා කරි පවුඩර් එහෙම දැම්මට පස්සේ තඹ ගත්ත අල ටික. මාළු කන්න ඇති එක්කෙනෙක් නම් ඔයාලට සෝයා මීට් දාන්න පුළුවන්. එළවලු, කැරට්, ග්‍රීන් පීස්, ස්වීට් කෝන් වගේ දේවල් එහෙම දාන්න පුළුවන්.
හතු දාන්න පුළුවන් කැමති දෙයක් දාන්න පුළුවන් දැන් පිට රටක ජීවත් වෙන කෙනෙක් නම් අපිට වගේ දැන් මේ දස්සල අමාරු නෑනේ ඕකලන්ට මීන්ස් බීෆ් මීන්ස් චිකන් සොසේජස් ඕනේ දෙයක් දාන්න පුළුවන් තමන් කැමති විදියට තමන්ට පුළුවන් විදියට මේ ෆිලින් එක රසට හදා ගන්නයි ඕනේ අපි මේක හදාගත්ත දෙහි ඇඹුල් ටිකකුත් දාගමු ඔක්ලන් ටික නිවුනට පස්සේ දාගන්න මම දැන් මේ වීඩියෝ එකට නිසා චුට්ටක් රස්නේ තියෙද්දි දාන්නේ නැත්නම් රස්නේ හොඳටම අඩු වුණාට පස්සේ දාගන්න මේ බෝල් එකට මම දාගන්න එතකොට අපිට ලේසි ගන්න මගේ ඉන්ඩක්ෂන් කුකර් එකෙන් තමයි මම මේක හදන්නේ ගොඩක් වෙලා යන නිසා ගෑස් පරිස්සම් කරගන්න පොඩ්ඩක් මේ වගේ तेल चुट्टा गाला तो पैनकेक्स टिका हदागा मैंने मे वगे दागेन मे विदिट दागेन गुडा वहालती गुडा गिंदर वैडिकर गाना तेपा इक रोटी दोस के अने मोडे कटता मम्म दालती गुडा गिंदर वैडवे वाहन हदाने वह इकमांग अट गैस हरी करंट हरी इतर करना मम्मी वाहला हदन इतकोट गुड तुणियटेनवन अट लेसी करगन पुलाम फिलिंग फिलिंग दाला पेना गोड तुनी के अरे इलोल रोटिया वगेम तम अरे उन्वे कटे मेक हम अलवेन इट पास मे विदेट अट मिथन तीया चीज अत्यावश्यम है मेवागे तेल दाल मेव मेहन तीयल हदागंटम तेल मैंने मेवागे गोल्डन पार्ट तो मेक हदागंटम नीट पस मालू रोटिया वगे मेन මේ වගේ යටපැත්ත කලින් දාන්න. එතකොට ඒක හොඳට සීල් වෙනවා. ඊට පස්සේ අපිට බය නැතුව අනිත් පැත්ත හරවන්න පුළුවන්. තෙල් චුට්ටක් දාන්න. එතකොට හොඳට කරකර හරියට අර අපි මාළු රොටියක් හදනවා වගේ තමයි එන්නේ. මෙන්න මේ වගේ ලස්සනට පාටට එන්න ඕන. දැන් හරි. ඒක බාගන්න පුළුවන්. ඇත්තටම රෑ කෑමකට හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් දෙයක් වැඩි මහන්සියක් නැතුව රසට හදන්න පුළුවන් මම මේ ලොකු pan එකේ රොටි 7ක් හදාගත්තා පුංචි pan එකක් පාවිච්චි කරොත් ඔයගලන්ට ඊට වැඩිය හදා ගන්න පුළුවන් ඉතින් රෑ කෑමකට හරි
ඉක්මනට හදාගන්න පුළුවන් දෙයක්. සමහර කලාට අපිට හිතාගන්න බැරි රැට මොනවාද කන්න කියලා. හැබැයි බත් කන්න කැමතිත් නැහැ. මේ වගේ දෙයක් දුන්නොත් දරුවෝ හරි ආසාවෙන් කනවා. ඉතින් මං හිතන්නේ හොඳ ෆිලින් එකක් හදාගත්තොත් ගෙදරයි ආසාවෙන් කන කෑමක් තමයි මේක. මං හිතන්නේ ඕගලන් කවුරුත් ආසාවේ හදලා ගෙදරයත් එක්ක රස බලන්න. මේ වගේ තවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනම්මා.